දිවෙන හරහා තවදුරටත් නිර්තතික මෝසම තමයි ක්‍රියාත්මකව පවතින්නේ. මේ නිසා විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්වල, ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද දවසෙත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ සමගම දිවෙන හරහා විටින් විට හමන තරමක තද සුළං අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් මෙහි වැඩි බලපෑම පවතින මධ්‍යම කඳුකරයේ බටහිර බව ප්‍රදේශවලට, ඒ වගේම උතුරු උතුරු මැද වයඹ වගේ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40 50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් වැසි අපේක්ෂා කරන්න, විශේෂයෙන් දිවයිනේ නිර්තද කොටසේ හැරුණාම අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලුම තත්ත්වයක් තමයි අද දිනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දිවයිනේ වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් කංකසන්තොරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළොබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60 65 වගේ දක්වා වැඩිවීමේ හැකියාව පවතුන. මේ නිසා මේ මුහුදු ප්‍රදේශයේ ඉතා අලුත් ස්වභාවයක් ගන්නවා ධීවර සහ නාවික ප්‍රජාව. මේ සම්බන්ධ විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය සුළං වේගයේ පැයට කිලෝමීටර් 40 50 වගේ මට්ටමක පවතිනවා. සාමාන්‍යයෙන් අනිත් ප්‍රදේශ අතත් ධීවර සහ නාවික ප්‍රජාව යහපත් තත්ත්වයේ පවතිනවා.